අපි ගොඩක් දවසකට පස්සේ නේද කැන්ටින් එකට ආවේ තේ බොන්නේ. ඇයි චුට්ටේ මල්ලි? ආව් ආව්. නේද වෙනසකටත් එක හොඳයි අපි ආවේ. ඒ කසුන බලහංක බං මොකද තේක පරකෝ කියලා බං. ආයි දාංක බාන චුට්ටේ මම බලන්න මොකද කියලා මේ වේටර්ලා නැද්ද කියලා. ආ වචන්ලා තේක ඉන්න පොඩ වෙලා යනවලු බං. ඉතකන් අපි මොකද කරන්නේ තේනකන්? හැමදාම චුට්ටේ මල්ලිනේ අපිට තේරවිලි කියන්නේ. අද මම උඹලගෙන් ගන්නම් සුපිරි ප්‍රශ්න ටික. උඹලා උත්තර දීපල්ලා අද චුට්ටේ මල්ලි මං ආනේ වල උත්තර දීපන් හරි? අනේ ඒ කොච්චර ජොබ්ද වෙනකටත් එක්ක නා ඔය ආන්නක බලන්න මොනවද කියලා අපි කියන්නම් උත්තර නැද්ද චුට්ටේ මල්ලි? හ්ම් ඒක හොඳයි මචං. මම හැමදාම උඹලගෙන් ආනවනේ තේරවිලි. අද උඹ ආපංගු බලන්න මොනවද කියලා. හරි ඔන්න බලහල්ලා මං ආන ප්‍රශ්න හරිද උඹලා උත්තර දීපල්ලා. මේවා රජ කාලේ ප්‍රශ්න හරිද? ලංකාවේ එකම වාහනයක් විතරක් පාවිච්චි කරපු රජතුමා කවුද? ඇහුණද? ලංකාවේ එක වාහනයක් විතරක් පාවිච්චි කරපු රජතුමා කවුද? ආ කියලාක බලන්න. අපට සිරි ඔයාවේ බං ඔබ සුපිරි ප්‍රශ්නයක්. කවුද බං රජ කෙනෙක් එකම වාහනයක් විතරක් පාවිච්චි කරන්නේ? මාර ප්‍රශ්නයක් නේක. එහෙම තමයි මචං. අපිත් යමක්කම දන්නවා හරි. දැන් කියලාක බලන්න උත්තර. මම හිතන්නේ මචං දුටු කැමරු රජතුමා. හරිද? නෑ නෑ ඔක්ක දුටු කැමරු රජතුමා නේ. මේක එක වාහනයක් විතර පදව රජ කෙනෙක්. හරි රජ කෙනෙක් ඈ. අනේ කසුන් අපිට නම් තේරෙන්නේ නෑනේ ඔයාගේ ප්‍රශ්න. ඔයාම කියන්නකෝ බලන්න කවුද රජතුමා කියලා. අනේ ඌ මචං ඔබ කියහංගු බලන්න මොකද්ද රජතුමාගේ නම කියන. ඒ කියන්නේ උඹලට බෑනේ. චුට්ටේ උඹටත් බෑනේ. හරි හරි මම කියන්නම් ඔන්න. ඒකට උත්තරේ ලංකාවේ එකම වාහනයක් විතර පාවිච්චි කරන රජතුමා තමයි බං. K130 රජතුමා. K130 රජතුමා. තේරුණාද? කොහමද? අඩෝ නියමයි ගස්සන ඒක වට්ටද ප්‍රශ්නයනේ බං. K130 හරි ඉතින් කාර් එකයි නේ වැදලා තියෙන්නේ. K1 හරි හරි. එල එල මචං තව එකක් කියංගු. හරි එහෙනම් මේකටත් උත්තරේ කියලා කොම්බල සෙට් එක. ලංකාවේ වැඩියෙන්ම සල්ලි වියදම් කරලා හදපු චිත්‍රපටිය මොකද්ද? ආගේ බලලාකෝ. ආ ඒකට මම උත්තරේ කියන්නද? සිරි පෙරකුම් චිත්‍රපටිය. හරිද? නෑ ඒකත් නෙමෙයි. ඈ මචං. ඉච්චර සල්ලි වියදම් කළාද අපි? ඒක නෙමෙයි බං. ඒ මොකද්ද? අනේ අපිට වැරදි කසුන් ඔයා කියන්නකෝ බලන්න. උඹලට බෑ නෑ මගේ තේරවිලි තොරන් අමාරුයි උඹලට නේ. ඒක තමයි බං ලංකාවේ වැඩිම සල්ලි වියදම් කළ අද චිත්‍රපටිය තමයි බං. හතර මහ නිදානය. අයියෝ ඔයත් මාර රස්න ගේන්නේ ඒ මරුවනේ. සුපිරි සුපිරි ඈ. තව එකක් කියන්න කොලන්. උමචන් කසුන උඹ හොඳයි බං තව එකක් කියන් බලන්න. හරි එහෙනම් මේකටත් උත්තරේ කියපල්ලකො. ලෝකයටම ලොකු සේවයක් කරලා කිසිම උසස් වීමක් ලැබුණ නැති හැමදාම එකම තනතුරේ හිටපු කෙනා කවුද කියලාක බලන්න. ඈ එහෙම කෙනෙකුත් හිටියද අනේ? ඒ කියන්නේ ලෝකෙටම සේවය කළා උසස් වීමක් අම්මට එයාට. අයියෝ නෑනේ මෙයාට ලෝකෙටම සේවාවක් කළා කවදාවත් උසස් වීමක් අම්මනේ. හැමදාම මැරෙනකම්ම එකම තනතුරේ තමයි හිටියේ. කවුද මෙයා කියලා? අම්මට සිරි බං. එහෙම කෙනෙක් නම් අපි දන්නේ නෑ බං. උඹම ගියාංගු බලන්න. අනේ ඕකත් දුන්න ඔයාම කියන්නකො කවුද කියලා. අයියෝ උඹලා ඒකවත් දන්නේ නෑනේ බං. ලෝකෙටම සේවයක් කළා එකම තනතුරේ හිටියේ බං. ආතර් සි ක්ලාක් බං. එයාගේ ක්ලාක් පට්ටම මැරෙනකම් මෙහෙමමනේ. අඩෝ නියමයි ගසුන තව එකක් ගියාම්ම. හරි එහෙනම් මේකටත් උත්තර දෙන්නකෝ සෙට් එක. ලංකාවේ ගුවන් අනතුරක් ගැන කියේන චිත්‍රපටිය මොකද්ද? ආ කියලා බලන්න. අම්මෝ නියමයි නේ ගසුන. ඒකට මොකක්ද අනේ උත්තර හිතා ගන්න බෑනේ. ඒකනේ ගසුන උඹත් මාර දේවල් නේ මන් දන්නේ. හරි හරි බං මේවා මේ චුට්ටගේ තේරෙලි වගේ නෙමෙයි. හරි මේවා මේ ෆන් එකට ආන ජෝක් ප්‍රශ්න. හරි 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 කසුන් මේ වුණාද? හරි ජොලි නෑනේ. ඔයාම උත්තරේ කියන්නකෝ අනේ. හරි හරි ඒකට උත්තරේ තමයි බං.
ලංකාවේ ගුවන් අනතුරක් ගැන කියවෙන චිත්‍රපටිය තමයි බන් තනි තටුවෙන් පියාඹන්න. අඩෝ වට්ටවන්. අනේ ගදුන් තවත් ඒ වගේ එකක් කියන්න පුළනේ. සුපිරිනේ. ආ හරි හරි. මේ මගේ අන්තිම ප්‍රශ්නේ හරි. මම චුට්ට වගේ ගොඩක් ප්‍රශ්න දන්නේ. මේකට උත්තරේ කියලා වෙනම් බලන්න. ලංකාවේ වැඩියෙන්ම දරුවන් විකුණපු රජතුමා කවුද? ඇහුණද? ලංකාවේ වැඩියෙන්ම දරුවන් විකුණපු රජතුමා කවුද? ආගිය බලලා බලන්න. ඈ බා. රජුරු දරුවොත් වික්කද බං ඉස්සර. අපි ආලා නෑ නේ බා. ඒක දන්නේ නෑ බං මේ ෆන් එකට ආපු ප්‍රශ්න ටිකන්නේ. බල ගියාලක බලන්න දරුවන් විකුණපු රජතුමා කවුද කියලා. ඇත්තටම බං කවුද බං? එහෙම නම් මතක් වෙන්නේ නෑ නේ මේ රජ කෙනෙක්ගේ නම. ඒකනේ යන්නේ ඒ වගේ කවුද අනේ දරුවන් විකුණපු රජතුමා. එන්නේ නෑ කසු. ඔයාටම තමයි කියන්නේ. මචං ගියාන් කවුද? අද උගසන මම දන්නේ නෑ නේ බා. ඔබම ගියාංක බලන්න කවුද ඒ රජතුමා කියලා. ඒක දන්නේ නෑනේ. ඒක තමයි බං ලංකාවේ වැඩිම දරුවන් විකුණපු රජතුමා තමයි ධාතුසේන ධාතුසේන රජතුමා. හරිද? අම්මට සිරි මචං ඒක නම් සුපිරිම. ආයි තින් ටොප් ටොමේටෝ මචං කසු නම් බලන්න. ආතල් චුට්ටව තාමත් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහල තියෙන රතු පාට බටන් එක සබ්ස්ක්‍රයිබ් කියලා එකක් පාර ප්‍රෙස් කරලා ඒ ළඟින්ම තියෙන නොටිෆිකේෂන් බෙල් එකත් ක්ලික් කරලා තියාගත්තොත් ආතල් චුට්ට මේ වගේ පට්ට ආතල් වල ඔයගොල්ලන්ට ෆන් එකේ ඉන්න පුළුවන්. එවන අපි නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට මුණ ගැහෙමු. ඒක ඔයගොල්ලෝ හැමදිනම පරිස්සමින් සන්තෝෂයෙන් ඉන්න හැමෝම ජය වේවා.